විශාල වියදමක් දරලා ඉදිරිපත් වෙලා මේ විදිහට අතරමගින් වංගු දාන්න එපා. කරුණාකරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හේතු වෙන ඉඩ අහුරන්න හදන්න එපා. කරුණාකරලා මේ මැතිවරණය අපිට දෙන්න. මොකද සල්ලි නැහැ කියන මේක කල් දාන්න හැකියාවක් නැහැ. සල්ලි නැති වෙලාවෙත් මේගොල්ලෝ කරන වැඩ එකක්වත් නවත්තලා නැහැ. කරුණාකරලා මැතිවරණය අපිට දෙන්න. අපි මැතිවරණයක් ඉල්ලලා අපි අද බස්නාහිර පළාතෙන් මේ උද්ඝෝෂණ මාලාව ආරම්භ කරන්න අපි කටයුතු කරලා තියෙනවා. පොලිසියෙන් ඉඳ දෙයිද? සමහර විට දැන් අපි රට ආරංචි හැටියට උසාවේ නියෝග අරගන්න යනවා කියලා කියනවා. සමහර ඒවා අරගෙන කියලා කියනවා. ඉතින් මම හිතන්නේ අධිකරණය වුණත් මේ ප්‍රශ්න දිහා සානුකම්පිතව බලයි. පොලිසියල ධාරි මහත්වරෝ කියන්නේ මේ රටේ ජනතාවට ඒගොල්ලන්ට තේරෙනවා මේ තියෙන ප්‍රශ්න. කරුණාකරලා අපි ඉල්ලන අපිට මැතිවරණයක් දෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ වෙනුවෙන් අපි අද බස්නාහිර පළාතෙන් අපේ උද්ඝෝෂණ මාලාව අපි ආරම්භ කරනවා. අප මුදල් වලින් හරි ගමන්නේ මේ ඡන්දය පවත්වනවා මන්ත්‍රීවරු එකගටයි කියලා විමසලා තියෙනවා. අනිවාර්යෙන් අපි අප මුදල් නෙවෙයි ඕනනම් අපි මේ බැලන්ස් පේපර් ටික තම තමන් ගේවා අපි ගස්සලා දෙන්නම්. එතකොට රජයේ නිලධාරීන් ටික ස්වේච්ඡාවෙන් වැඩ කරන්න අපි කතා කරලා දෙන්න. කරුණාකරලා මැතිවරණයක් දෙන්න. සල්ලි නැත්තම් ඉතින් කොහොමද දෙන්නේ? සල්ලි දෙන්න. අපි කොහොම හරි අපිට ඔව් අපිට ජීවත් වෙන්න තියෙන සල්ලි හරි අපේ ජනතාව ලෑස්ති නම් දෙන්න. මැතිවරණය තියන්න අවශ්‍ය වෙන කටයුතු කරන්න එහෙම නෑ. දැන් මොකද අද කරන්නේ? වටලනවද, පෙල්ලනවද, පුදු කරනවද, මොනවද කරන්නේ? අපිට පුළුවන් තරම් දුරට සීමා මායින් කඩාගෙන බිමගෙන අපිට යන්න පුළුවන් තරම් දුරට අපිට තියෙන හැකියාව ශක්තිය මත අපි ඉදිරියට යනවා. මුදල් අමාත්‍යාංශ මිදුලට? මුදල් අමාත්‍යාංශ මිදුලට නෙවෙයි අපි ජනාධිපති කාර්යාලය අතුරටත් අපිට යන්න හම්බ වුණොත් අපි යනවා. ඔව්. එල්ලන්නේ බැරිය. එල්ලන්න පුළුවන් තරම් එල්ලනවා.